වෙනවාගේ මම සාදරයෙන් පිළිගන්නවා ඉස්සලවම YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බලන්න පුළුවන් channel එක delete නොවි brand account එකක් කරගන්න ආකාරය. ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එක යන කලින් ඔයාලට දෙයක් කියනවා. ඔයාලා තාමත් ඉස්සලවම YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මත් ඔබට subscribe button එක click කරන්න. ඊට අපි දෙන bell icon එක click කරොත් මේ වගේ වීඩියෝ වලට තව දුරටත් බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක කැමතිනම් like එකක් දාන්න. පල්ලෙහා comment section එකේ තියෙනවා. ඔයාලට ඕන comment එකක් දාන්න අනිවාර්යෙන් කියවන reply කරනවා. ඉතින් අපි intro එකත් බලලා ආවිල්ල channel එක delete නොවි brand account එකක් කරගන්න ආකාරය ඉක්මනින්ම බලමු. හරි මම දැන් ඇවිල්ලා ඉන්නේ YouTube එකට. ඉතින් ඔයාලට ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙනවා නම් ඔයාලට මේ විදිහට එන්න පුළුවන්. ඉතින් ඔයාලට ෆෝන් එකක් තියෙනම් ෆෝන් එකෙන් ඔයාලට ඩෙස්ක්ටොප් මෝඩ් ඔන් කරලා ඔයාලට Chrome browser එක හරහා ලේසියෙන් එන්න පුළුවන්. ඉතින් එහෙම ආවන් පස්සේ ඔයාලට YouTube එකෙන් සයින් වෙන්න ඔයාලට ඊමේල් පාස්වර්ඩ් ඒවා ඉල්ලාවි. ඒවා හරියට ඔයාලා කම්ප්ලීට් කරලා ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙයි. හරියට මෙන්න මේ ඔයාලට වීඩියෝ එකේ පේන ස්ක්‍රීන් එක වගේම පෙනේවි. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කියන්න ඕන කාරණේ තමයි ඔයාලගේ channel එකේ කොච්චර වීඩියෝ ගාණක් තියෙනවද, කොච්චර playlist ගාණක් තියෙනවද, කොච්චර subscribers ගාණක් ඉන්නවද කියලා ඔයාලා ඉස්සෙල්ලා හඳුනගන්න ඕනේ. ඒ ටික බලලා තමයි ඊට පස්සේ වැඩේ කරන්න ඕනේ. මොකද ඒ ටික දන්නේ නැත්නම් ඔයාලට channel එකක් brand account එකකට move කරගන්න බැරි වෙනවා. ඉතින් දැන් අපි ඉක්මනට වැඩේට යමු. ඉතින් දැන් ඔයාලා channel එක කොහොමද කියලා දැනගන්න ඇති. ඉතින් දැන් ඔයාලා බලාගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලගේ channel එකේ logo එක. චූටියට බලාගන්න පුළුවන් ඇති. ඒක click කරන්න ඔයාලා. click කරාම ඔයාලා බලාගන්න පුළුවන් මේ විදිහට option ගොඩක් එනවා. ඉතින් ඔයාලා මේකෙනු click කරන්න ඕනේ settings කියන එක. ඉතින් මම ක්ලික් කරනවා. ක්ලික් කරාන් පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් ඔයාලගේ ඉස්සෙල්ලා කරන්න ඕනේ මෙන්න මෙතන ක්‍රියේට් ඇ නිව් channel කියන එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේ ක්ලික් කරාන් පස්සේ මේ විදියට ටිකක් ලෝඩින් වෙලා ඔයාලගේ channel එකේ නේම් එක අහනවා. ඉතින් ඔයාලගේ channel එකේ නේම් එකම දෙන්න හරියටම. ඉතින් මම දෙනවා මෙතන මගේ channel එකේ නේම් එක. හරි. ඉතින් මම මගේ නම දුන්නා, මගේ channel එකේ නම දීලා තියෙන මගේ නමට. ඉතින් ඔයාලා මේ විදියට දුන්නාන් පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික එක දීලා ඔයාලා ක්‍රියේට් කරන්න. ඉතින් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඔයාලා දැන් මම මේ වීඩියෝ එක දාලා සාමාන්‍ය මාස ගණනකට පස්සේ බලනවා නම් මේක YouTube එකේ අප්ඩේට් වෙලා මේක පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට මේවා වෙනස් වෙන්නේ නැති වෙයි. ඉතින් ඔයාලා මේ විදිහට වැඩේ කරගෙන යමු. හරි. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මගේ අලුත් channel එක create වුණා. ඉතින් මේක බලාගන්න පුළුවන් මේකේ logo එක නිකන් අලු පාටට හුරු S අකුරක් දාලා එහෙම logo එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ තියෙනවා no subscribers ලා videos නැහැ මොනවත් නැහැ. ඉතින් මේකෙන් උත්වාල බලන්න ඕන මේක තමයි දැන් බ්‍රෑන්ඩ් account වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම මෙතන switch account යන්න ඕනේ. switch account ගිහිල්ලා ඉතින් මම මෙතන පොඩ්ඩක් hide කරලා තියෙනවා. ඉතින් ඔයාලට පොඩ්ඩක් pain නැති වෙයි. අපේ දැන් අර කලින් channel එක තියෙනවනේ. කියන්නේ අපේට brand account එක කරගන්න ඕනේ channel එක. ඒ channel එක උඩ click කරගන්න. ඉතින් ඔයාලා ඒ click කරාන් පස්සේ ඔයාලගේ channel එක load වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ account එකෙන් log වෙවි. ඉතින් අපි දැන් ආයි මේ logo එක උඩ click කරලා ඔයාලගේ settings කියන එක click කරන්න ඕනේ. ඉතින් මේ විදිහට settings click කරාම ඔයාලා බලන්න පුළුවන් ආයි මෙන්න මෙතන තියෙන add or manage your channels කියලා. ඉතින් මේක ආයි සැරයක් අපි click කරන්න ඕනේ. මෙන්න මේ click කරාන් පස්සේ අපිට බලන්න පුළුවන් මෙතන channel දෙකක් පෙන්නනවා. ඉතින් සතර සත් නිදු වෙනම channel එකක්, සතර සත් නිදු අලුත් channel එක තියෙනවා. ඉතින් මගේ මට brand account එකක් කරගන්න ඕනේ channel එකෙන් තමයි දැන් log වෙලා ඉන්නේ. ඉතින් අපි මේකට තව channel එකක් create කරගන්න ඕනේ. ඉතින් ඔයාලා වෙන වීඩියෝ වල බලද්දි කියාවි ඒ කට්ටිය කියනවා එක channel එකක් create කරලා ඒ කට්ටිය brand account කරනවා. එහෙම brand account එකක් කරන්න ගියාම තමයි ඔයාලගේ channel එක delete වෙන්න හදන්නේ. ඉතින් ඒ delete වෙන්නේ ඉතින් ඔයාලගේ අතින්ම තමයි. ඉතින් මේකෙදිත් අපි ආයසරයක් මෙන්න මේ create a channel කියන button එක click කරගන්න ඕනේ. ඉතින් ඒ click කරාම ආයසරයක් අර වගේ interface එකේවි. ඒකෙදිත් ඔයාලා අර විදිහම සතර සත්තු හරි වෙන නමක් හරි දෙන්න. හරි. ඉතින් මම මෙතන දැනට සතර විතරක් දුන්නා. ඔයාලා ඕන නම් ඒ channel එකේ නමම දෙන්න පුළුවන් එහෙමම. ඊට පස්සේ අපි මේ ටික් එක දීලා create දෙනවා. create දීලා ආයතරයක් මේක loading වෙලා ආයතරයක් අලුතෙන් channel එකක් create වෙනවා. හරි දැන් ඔයාලා බලාගන්න පුළුවන් මගේ තව channel එකක් create වුණා. ඉතින් අපි දැන් ආයතරයක් අර මේ චූටි logo එකක් වගේ තියෙන එක click කරගන්න ඕනේ. click කරලා ඔයාල යන්න ඕනේ ආයි switch account යන්න ඕනේ. මම දැනට පොඩ්ඩක් channel එකේ email එක hide කරලා දෙන්නේ. ඉතින් අපි දැන් ඊට පස්සේ මෙතන switch account ගිහිල්ලා අපේ අර brand account එකක් කරගන්න ඕනේ channel එකෙන් තමයි log වෙන්න ඕනේ. ඉතින් මම ඒක උඩ click කරනවා. click කරාන් පස්සේ ඒ channel එකෙන් log වෙනවා. ඊට පස්සේ ඒ ආයි අපි යන්න ඕනේ settings කියන එකට. settings ගිහිල්ලා ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදියට account කියන එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ආයි තවත් channel create කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා advanced settings යන්න ඕනේ. ඉතින් ඔයාලා මෙතන view advanced settings යන්න පුළුවන්.
ඉතින් මම මෙතන යනවා ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියන එකට මම ඒක ක්ලික් කරනවා ක්ලික් කරාන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉතින් ඔයාලට මෙන්න මේ විදියට මූ channel 2 brand account බලා ගන්න පුළුවන් පල්ලෙන් බලා ගන්න පුළුවන් delete channel කියලා ඉතින් මම ක්ලික් කරන්නේ මෙතනින් මූ channel 2 brand account කියලා ඉතින් මේ ක්ලික් කරාන් පස්සේ අපේ account එක verify කරගන්නත් තේවි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ දැන් channel එකේ email එකට අදාළ password එක ඉල්ලනවා load වෙලා ආවිලා ඉතින් ඔයාලගේ password එක දීලා ඔයාලගේ email එක verify කරගෙන ඊට පස්සේ බලමු මොකද්ද කරන්න කියලා. හරි. ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ channel එක, ඔයාලගේ subscribers ලා ගන්න, ඔයාලගේ video ගන්න, ඔයාලගේ playlist ගන්න, ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මගේ මොනවත් නැහැ මෙතන subscribers ලා videos, playlist මොනවත් නැහැ. මම මෙතන අලුතෙන් හදපු channel එකක් ඉන්න. ඉතින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම අර channel එකක් brand account එකක් කරන්න කලින් මම කිව්වනේ ඔයාලා channel දෙකක් අනිවාර්යෙන් create කරගන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදියට create කරලා channel එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය අහනවා මොන channel එකටද replace කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට ඕන channel එකක් දෙන්න පුළුවන්. හැබැයි මම recommend කරන්නේ අපි අන්තිමටම හදපු channel එක තමයි දෙන්න ඕනේ කියලා. මොකද ඒක කියන්න බෑ ඔයාලගේ පළවෙනි channel එකේ මොකක් වෙයිද කියලා. ඒක ඉන්න ඔයාලා අන්තිමටම create කරපු channel එක දෙන්න. ඉතින් මම මෙතන අන්තිමටම create කරේ මෙන්න මේ channel එක උඩින්ම තියෙන එක. මම ඒකට replace කරනවා. ඉතින් මම ඒක ක්ලික් කරනවා. හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගෙන් අහනවා delete this channel කියලා. ඉතින් මේක අපි කොහොමද delete කරලා තමයි මේක brand account කරන්න ඕනේ අපේ අර channel එක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සතිර කියලා වැඩිලා තියෙනවා. No subscribers ලා, no videos, no playlist. ඉතින් ඔයාලගේ channel එකේ subscribers ලා videos, playlist ඒ ටික තියෙනම් ඔයාලගේ මෙතන පෙන්වන්න නැති වෙයි. ඒ කියන්නේ අර අපි අලුතෙන් create කරගත්ත channel එක තමයි මේ තියෙන්නේ. ඒ channel එක තමයි අපි කොහොමද delete කරන්න යන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන channel එක delete කරන comments ඒ ටික ඔක්කොම delete වෙලා යනවලු. ඉතින් අපි මෙන්න මෙතන ටික් එක දීපු ගමන් තමයි මෙතන delete channel button එක click කරන්න වෙන්නේ. ඉතින් මම දැන් මේ ටික් එක දෙනවා. දීලා ඊට පස්සේ delete channel කියන එක දෙනවා. හරි ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එක. ඉතින් මේකේදී ඔයාලගේ channel එකේ logo එක, ඔයාලගේ subscribers ලා, ඔයාලගේ videos, ඔයාලගේ playlist ඔය ටික පෙන්නාම ඉතින් ඒකට ඔයාලා බය වෙන්න දෙයක් නැහැ මේ ටික ඩිලීට් වෙන්නේ නැහැ. දැන් මේකෙන් අපිට පෙන්නනවා මූ channel කියන බටන් එක cancel කියලා එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලගෙන් මෙතන පෙන්නලා දිනවා ඔයාලගේ channel එකේ link එක ඩිලීට් වෙන්නේ නැහැලු. ඉතින් ඔයාලා ඊට පස්සේ බලන්න ඕන some content cannot be transferred කියලා. ඉතින් ඊට පස්සේ අපිට යටින් වාක්‍යයක් වගේ එකක් දීලා තියෙනවා. මේකෙන් අපිට කියන්නේ ඔයාලගේ දැන් අර videos වලට ආපු comments තියෙනෝනේ. ඒ comments වලට ඔයාලා reply දාලා ඇති. අන්නේ රිප්ලයි ටික ඩිලීට් වෙනවයි කියලා තමයි ඒ කට්ටිය කියන්නේ. ඒ ටික නම් ඔයාලගේ කොහොමද ඩිලීට් වෙනව? ඉතින් channel එක brand account කරනවා නම් අනිවාර්යෙන් රිප්ලයි ටික ඩිලීට් වෙලා යනවා. ඉතින් මගේ වීඩියෝ වල ආපු comments වලට මම reply ගොඩක් දාලා තිබ්බා. ඉතින් ඒවා ඩිලීට් වෙලා තිබ්බා. ඉතින් කට්ටිය හිතනවා ඉතින් මම ඒව ඩිලීට් කරා කියලා. ඉතින් මම ඩිලීට් කරේ නැහැ. මම ඒක brand account එක කරද්දී ඒක ඩිලීට් වෙලා ගිහිල්ලා ඔටෝම. ඉතින් ඒ විදිහට තමයි ඔයාලගේ channel එකට දාපු comments වල reply ඩිලීට් වෙන්නේ. ඉතින් ඔය ටික හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන මූ channel කියන එක දෙන්න විතරයි. හරි. මම දැන් මේ මූ channel දුන්නා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන යටින් message එකක් ආවා. ඔයාලගේ channel එක විනාඩි 10කින් පස්සේ update යනවායි කියලා. ඉතින් ඔයාලට විනාඩි 10ක්ම යන්නේ නැහැ. මේක විනාඩි 10ක් ඇතුළත කාලයක් යාවි. ඔයාලගේ channel එකේ ගොඩක් content තිබ්බත් ඒවා විනාඩි 10ක් ඇතුළත YouTube එකෙන්ම ඒ කට්ටිය update කරනවා. ඉතින් update කරාන් පස්සේ බලමු කොහොමද අපේ channel එක appear වෙන්නේ කියලා. ඉතින් මේක රිෆ්‍රෙෂ් කරන්න දෙයක් නැහැ මේ ටික නම් අපිට අදාළත් නැහැ දෙන්න. ඉතින් ඔයාලා විනාඩි 10ක්ම බලන් ඉන්න ඕනේ නැහැ. විනාඩි 5කින් 6කින් මේකේ අප්ඩේට් යන්න පුළුවන්. ඉතින් මම දැන් පෙන්නනවා කොහොමද YouTube Studio එකට ගිහිල්ලා ඔයාලගේ channel එක brand account එකක් වෙලාද නැද්ද කියලා පෙන්නන්නේ. ඉතින් මගේ channel එක දැන් brand account එකක් වෙලා ඇති. එහෙනම් අපි දැන් ඉක්මනින්ම බලමු channel එකේ YouTube Studio එකට ගිහිල්ලා කොහොමද මේ වෙනස්කම් සිදු වෙලා තියෙන්නේ කියලා. A few moments later හරි දැන් මම YouTube එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් ඔයාලගේ YouTube channel එකේ logo එක මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි දැන් ඔයාලගේ YouTube channel එක brand account එකක් වෙලා ඉවරයි. ඉතින් YouTube channel එකේ logo එක මෙතන පෙන්වන්නේ නැත්නම් ඔයාලගේ මේ YouTube channel එකේ account එක තමයි මෙතන පෙන්වන්නේ. ඒ account එකේ logo එක තමයි ඔයාලට මේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඒක උඩ click කරන්න ඕනේ. click කරලා ඔයාලා switch account ගිහිල්ලා බලන්න ඔයාලගේ channel එක තියෙනවද නැද්ද කියලා. ඉතින් මම මෙතන hide කරලා තියෙනවා. ඉතින් මේ hide කරලා තියෙන්නේ මගේ channel එකේ email ඒ ටික පේන හින්දා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තව account එකයි ඔයාලගේ channel එකයි දැන් අර අපි අලුතෙන් හදපු channel එකකුත් තියෙනවා. ඒ අර අපි මේ brand account එකක් කරගන්න උදව් වුණ channel එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට ඒ දෙක අදාළ නැහැ නේ. ඉතින් අපේ channel එකේ තියෙනන් ඇතිනේ. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ channel එකේ ඒක උඩ ඔයාලා click කරන්න. ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට රීෆ්‍රෙෂ් වෙලා ආ YouTube එකටම එනවා. ඒකෙන් තමයි අපි අර YouTube channel එකට log වෙන්නේ.
ඉතින් ඔයාලට ආයි බලා ගන්න පුළුවන් මෙතන channel එකේ logo එක ආයතරයක් ඒක උඩ click කරලා ඊට පස්සේ ඔයාලා ආයි settings යන්න ඕනේ. ඉතින් settings ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ channel එක brand account එකක් වෙලාද නැද්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙතන අලුත් option එකක් ඇවිල්ලා තියෙනවා. channel managers කියලා. ඉතින් මේකෙන් කියන්නේ අපේ channel එකේ brand account එකක් වෙලා කියලා. ඉතින් දැන් අපි බලමු brand account එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නිල් පාට වෙලා තියෙන add or remove managers කියලා. අපි ඒක උඩ click කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. මේකෙන් කියන්නේ brand account details. ඉතින් ඔයාලගේ channel එකේ නම logo එක වැටින්න ඇති මෙන්න මෙතන පොඩ්ඩක් මේ විදියට no db කියලා වැටිලා ඇති. ඉතින් ඒක ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලගේ channel එක දැන් brand account එකක් වෙලානේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන users කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙයන් තියෙනවා change roles, invite and remove users කියලා. ඊට පස්සේ පල්ලෙයන් බලා ගන්න පුළුවන් nil part button එක. මේකෙන් කියන්නේ manage permissions කියලා. ඒකෙන් තමයි අපේ channel එකේ brand account එකක්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් මේ brand account එකක් කිරීමෙන් වාසි ගොඩක් අත් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ දැන් channel එක ආරක්ෂා කරගන්න පුළුවන් සහ ඔයාලගේ යම් කිසි කාලෙක ඔයාලට email එක මාරු කරන්න වුණොත් හදිසියේවත් ඒ email එක ඔයාලට අලුත් email එකකට මාරු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක්ම අවාසි වෙන්නේ. ඉතින් මේක නම් ගොඩක් අවාසි අඩුයි ඉතින්. ඉතින් මේකේ බලන්න පුළුවන් අපි දැන් manage permission click කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන නම් delete your brand account කියලා එකක් පෙන්වනවා. ඉතින් පල්ලෙන් delete account කියලා පෙන්වනවා. මේකෙන් වෙන්නේ අපේ brand account එක delete වෙන එක. ඉතින් channel එක නම් delete වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මෙතන manage permissions වලින් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම දැන් ඒක උඩ එක click පාරක් දෙනවා. ඉතින් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි රීෆ්‍රෙෂ් වෙලා අපෙන් පාස්වර්ඩ් එක දෙනවා. ඊට පස්සේ අපි වෙරිෆයි කරගන්නවා. ඒ ටික ඔයාලගෙන් ඉස්සෙල්ලාම ඉල්ලනවා. හදිසියේම දැන් අපේ channel එක වෙන කෙනෙක්ගේ අතට ගියොත් එයාට මුලින්ම අහන්නේ එයාගේ පාස්වර්ඩ් එක. ඉතින් පාස්වර්ඩ් එක දීලා වෙරිෆයි කරගන්න ගියාම එයා එතන හිර වෙනවා. ඒක තමයි මේ YouTube එකෙන්ම කරලා තියෙන්නේ. ඒක අපිට ගොඩක්ම වාසි. මොකද ඒක වෙන කෙනෙක්ගේ අතකට ගියත් ඒ channel එක ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් දැන් මම මෙතන password එක දීලා verify කරලා බලමු. ඊට පස්සේ අපිට මොකද්ද මෙතනින් කරන්න පුළුවන් කියලා. හරි. ඉතින් දැන් මම password දීලා verify කරගත්ත ඔක්කොම. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර විදියටම ආයි refresh වෙලා ආවිල්ලා අපි අර කලින් හිටපු interface එකටම ආවිල්ලා. ඉතින් අපි ආයි මෙතන manage permissions කියන එක click කරන්න ඕනේ. click කරාම බලා ගන්න පුළුවන් මේ වගේ චූටි window එකක් open වෙනවා. මේකෙන් අපිට පොඩ්ඩක් ලෝඩ් වෙලා ඊට පස්සේ ඔයාලා පෙන්නනවා මෙන්න මේ විදියට. ඉතින් U කියලා වැටලා ඔයාලගේ නම වැටලා ඇති. ඊට පස්සේ ඔයාලා පෙන්නනවා ඇති ඉස්සරහින් ප්‍රයිමරි ඕනර් කියලා. ඉතින් මේක ප්‍රයිමරි ඕනර් තමයි අපි. ඉතින් ඒ කියන්නේ channel එකේ අයිතිකාරය තමයි මම. ප්‍රයිමරි ඕනර් කියන්නේ එයා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් බලන්න පුළුවන් මෙන්න මේ වගේ icon එකක්. invite new users කියලා. ඉතින් මේකෙන් කියන්නේ අපිට brand account එකක් කිරීමෙන් ගොඩක් වාසි හිමි වෙනවා කියුවනේ. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලගේ තව email එකක් මේකට add කරගන්න පුළුවන්. ඒ කියන්නේ email ගොඩක් add කරගන්න පුළුවන්. ඉතින් මේක අපි email අපිට හිතන email එක විතරයි add කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම add කරලා ඔයාලට මෙතන done දෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මෙතන මේක click කරමු බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ දැන් මේ email එක ඉල්ලනව මෙතන. ඉතින් දැන් ඒ email එක මෙතන type කරලා ඔයාලා ඊට පස්සේ choose a role දීලා ඊට පස්සේ ඔයාලා invite කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ යාට email එකකින් message එකක් යනවා. ඉතින් දැන් අපි මෙතන email එක type කරනවා. මම මෙතන මගේ email එක type කරගන්නවා. හරි. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඒ email එක type කරාම පල්ලෙහා link එකක් වගේ එකක් ඇවිල්ලා නිකන් ඒකේ email එකේ logo එකත් එක්ක ඇවිල්ලා වැටලා තියෙනවා. ඉතින් අපි ඒක click කරලා ඒක දෙන්න ඕනේ. දීලා ඊට පස්සේ පල්ලෙහාන් තියෙනවා choose a role කියලා. අපි ඒක click කරන්න ඕනේ. ක්ලික් කරාම බලන්න පුළුවන් මෙතන ඕනර්ද මැනේජර්ද දෙන්න ඕනේ. ඉතින් අපිට ඕන එකක් දෙන්න පුළුවන්. ඉතින් වැඩිපුරම දෙන්නේ මම ඕනර් කියන එක. ඕනර් දීලා අපි බලමු ඉන්වයිට් කරමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඉන්වයිට් දුන්නා. ඊට පස්සේ අපි යමු Gmail වලට. ඉතින් මම දැන් Gmail එක ඕපන් කරගන්නවා. මේ විදිහට Gmail ඕපන් කරගත්තාන් පස්සේ බලමු අපිට මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මැසේජ් එකක් උඩින්ම ඇවිල්ලා තියෙනවා. මම මේ ක්ලික් කරනවා. ක්ලික් කරාම පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට Google My Business යටතේ වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට accept invitation කියලා. ඉතින් අපිට මේ බටන් එක ක්ලික් කරන් දීනේ. ඉතින් මම දැන් මේ ක්ලික් කරනවා. ක්ලික් කරාම පස්සේ බලා ගන්න පුළුවන් මේ විදියට load වෙනවා. ඊට පස්සේ අපි ආයි මෙතන accept කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ accepting කියලා වැටලා පොඩ්ඩක් reload වෙලා මෙන්න මේ විදියට interface එකක් ආයි open වෙනවා. ඉතින් දැන් අපි අර channel එකේ එක්කෙනෙක්. ඒ කියන්නේ අපි ඒ channel එකට ඕන දෙයක් දාන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකක් upload කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් permissions තියෙනවා මේ ඕනර්ට. ඉතින් primary owner කරන්න පුළුවන් එයා. ඉතින් දැන් අපි බලමු manage permissions දීලා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ආයතනයක් verify කරන්න ඉල්ලනවා.
ඉතින් මම මෙතනත් පාස්වර්ඩ් එක දීලා වෙරිෆයි කරලා බලමු ඊට පස්සේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි දැන් මම වෙරිෆයි කරගත්ත දැන් මම ආයෙත් කරා මැනේජ් පර්මිෂන්ස් කියන බටන් එක ක්ලික් කරනවා. ඒක කරන පස්සේ ආයෙ අර විදිහට වින්ඩෝ ඕපන් වෙනවා. ඉතින් දැන් ඔයාලා බලන්න ඕන මෙතන ඕනර් කියලා පෙන්වනවා. ඉතින් ඔයාලට ඕන නම් මැනේජර් වෙන්න පුළුවන්, ප්‍රයිමරි ඕනර් වෙන්නත් පුළුවන්. ඉතින් ඕනර්ගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන වෙලා ඉන්නව නම් ඔයාගේ යාළුවේ ඉතින් ඒ යාළුවට එයාගේ වීඩියෝ මොනවා හරි අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එයාට channel එක නම් delete කරන්න permissions නැහැ. ඒවට access කරන්න තියෙන්නේ primary ownerට විතරයි. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතන owner කියන එක පෙන්වනවා. ඉතින් ඔයාලට ඕන primary owner දීලා ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් add and delete other owners and managers. ඉතින් අනිත් අය delete වෙලා යනවලු change account permissions including yours කියලා පෙන්වනවා. ඊට පස්සේ පළවෙනියෙන් පෙන්වනවා delete this account completely. ඉතින් මේ account එක delete වෙලා යනවලු primary owner තියෙන එක. ඉතින් ඔයාලට ඕන නම් ඊට පස්සේ transfer කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ transfer වුණාම මෙන්න මේ විදිහට බලන්න ඕන අපිට message එකක් එනවා. ඉතින් ඒ manager දවස් 7කට වැඩියෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි owner වෙලා ඉන්නේ මෙතන. ඒ owner දවස් 7කට වැඩියෙන් මෙතන owner වෙලා ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාට primary owner වෙන්න පුළුවන් කියලා message එක ආවේ. ඉතින් ওই විදිහට තමයි ඔයාට primary owner වෙන්න පුළුවන්. ඉතින් brand account එකක් කරාම ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්නන්නේ. ඉතින් brand account එක ගොඩක් වාසි දන්නෝ දැන් ඔයාලා. ඉතින් ඔයාලටත් ඕන ඔයාලගේ channel එක මේ විදිහට brand account එක තනියම ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් දැන් ඔයාලා දැක්ක කොහොමද brand account එක completely හරියටම හදාගන්න විදිය. ඉතින් brand account එක හදන්න ලේසි දැන් නම් ඔයාලට delete නොවි channel එක හරියටම brand account එකක් කරගන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා තාමත් එස්සලම YouTube channel එක subscribe කරලා නැත්නම් දැමුණත් ඔබට subscribe button එක click කරලා ඊටේ හැපෙත්තේ තියෙන notification bell එකත් click කරන්න. එතකොට තමයි ඔයාලට මම වීඩියෝ එක දාපු සැනින්ම ඔයාලගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කැමති නම් like එකක් දාන්න, පාලා comment section නැති වෙනවන comment එකක් දාන්න අනිවාර්යෙන් කියවන reply කරනවා. ඉතින් මේ වගේ තවත් සුපිරි tech video එකක් ගෙන ඔයාලට සුබ දවසක් ගිහින් එන්න. Thank you.